SLT Mobitel පුළුල්තම ආවරණයක් සහිත වේගවත්ම මොබයිල් 4G ජාලය. ब्राह्मण लबागन असियत असुवक प्रतिशतयक हिमरु हबे सरमक एंदगिनम सरमक एंदगिन इन्न मनुष्यक तेहम प्रार्थना करने हरि मदी ने ई
එහෙම කියන එක ඇත්තටම එහෙම බැලුවොත් වැරදි. නමුත් මේ එතන පොඩි කතාවක් තියෙනවා. පස්සේ ඉස්සරහට කියන්න. ආ තව පොඩි ආ වට වෙනම කතාවකුත් තියෙනවද ඔය වගේ? ඔව් ඒක ඉස්සරහට කියන්න. හරි. නෑ මොනවා වුණත් මේ හිමරු ඉතින් ඔය යුද්ධෙදී ආදරේදී ඕන දෙයක් සාධාරණයිනේ. ඈ එහෙනම් ප්‍රශ්නයක් නෑ. ඉතින් මේ නූතන කාලේ වස් කවියක් තමයි ඔය කිව්වේ. වස්දොස් යන්නත් එක්ක ඈ නෑ හොඳ හොඳ කමෙන්ට් එකක් එයි කියලා කාගෙන්ද හිමරුට හිතෙන්නේ අද ඇහුවොත් හොඳයි කියලා. එහෙම විශේෂයක් නෑ. මොකද එක්ස්පර්ට්ලා තුන්දෙනාම කොළ දීලා තියෙන හින්දා මට කැමති විදිහක්. يعني අයියාට මන් දෙනවා chance එක. අයියා හොඳයි හොඳටම මාරු ඒක ෂා. ඔව් ඉස්සරහට ගියොත් ගොඩාක් කතන්දර තියෙයි තමයි අහගන්න අපිට. අපි එනම් එතනත් මැදටම යන්ද ශිහාන්? නෑ අයියා කමෙන්ට් එක දීලේ. කම් අමමත් කමෙන්ට් එකක් දෙන්න ඕනද? මගේ කමෙන්ට් එක තමයි මම අර මුලින්ම දුන්නේ. නිරෝෂා හිමරු අර අවඥාව කියන එක බොහොම ලස්සනට ගැප් වෙලා තිබ්බා මුළු සින්දුවේ. වගේ හැම කියන දැන් ඔයා ඒ පවුලේ ඉන්න එකිනෙකාට තියෙන තරහව එක එක විදිහට පෙන්නවා. ඒක හොඳට පෙනුණා ඔයාගේ බොඩි ලැන්ග්වේජ් එකෙන්. ඔයා ලොකුවට ඒක රඟ දැක්කුවේ නැහැ. හැබැයි ඔයාගේ ඇස් වලින් ඔයා කියන ඉරියව්වෙන් ඔයා කියන ටෝන් එකෙන් ඒ භාවයන් ඒ හැම එකක්ම වෙන් 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 වශයෙන් ඔයා ටිකක් ආදරේ ටිකක් හිතවත්කමක් තියෙන කෙනාට ඒක වුණත් අර පොඩි හිතවත්කම පෙන්වන තැන් සහ උපහාසය කියන එකෙන් අර වෙන්න මොනි මුට මෙහෙම වෙන්න මොනි කියන එක තරහ වැඩිපුර තියෙන තැනදී අයියටයි කපුවටයි තමයි වැඩිපුරම තරහ. මම හිතනවා ඒ දේවල් හරි ලස්සනට තෝරා බේරාගෙන මේ සින්දුව තෝරා ගැනීමත් මම හිතනවා ඒකත් විශේෂත්වයක් හිමරු. මොකද සාමාන්‍ය නූතන දැන් අපි තෝරාගත්තු ගීත අතරේ ගත්තම ඔයා මේ වගේ සින්දුවක් තෝරගෙන සමන් ලෙනින්ගේ ඔබ වෙනීම රියැලිටි වැඩසටහනකින් නිර්මාණය වෙච්ච තවත් තරුවක් අපේ රටේ කතා කරන කතාවට ලක් වෙච්ච සහ මේ වෙනකොට යමක් නමක් දිනාගෙන තියෙන ඉතින් එවැනි ගීතයක් තෝරගෙන ඒ ගීතයට අවශ්‍ය රංගනය කටහඬ තුලින් ඒ කිරීම සම්බන්ධව මම සතුටුයි. අද පළවෙනි අවස්ථාව තුළ මම හිතන හිමරුට යමක් කරන්න පුළුවන් මේ වේදිකාවේ. තවත් දේවල් වලට කරන්න ඉතුරු වෙලා තියෙනවා කියලා මම දන්නේ නැහැ. ඔබට තව අවස්ථාවක් තියෙනවා ඔබගේ අවස්ථාව උරගා බලන්න. හැබැයි මම හිතනවා කොහොම නමුත් ඔයාට ඕනි උනේ නැහැනේ කිරුල. මම ඒකටත් හරි කැමතියි. කිරුල නෙමෙයි ඔයාට ඕනේ නමක් හදාගෙන ආටිස්ට් කෙනෙක් හැටියට ගොඩ නැගෙන්න. ඉතින් මේ පළවෙනි අවස්ථාවේ කි උපරිම ප්‍රයෝජනය ගත්තා කියලා හිතනවා. තීක්ෂණ බුද්ධියකුත් තියෙනවා කියලා හිතනවා. ගමනක් යන්න පුළුවන් පුතේට. කිරුලට එහා ගිය මේ සිහසුනක වාඩි වෙන්න තමයි ඔහුගේ සිහිනේ තියෙන්නේ. නිපුණත්වයේ ප්‍රවීණෙක් බවට පත් වෙන්න. ඉතින් රුකාන්ත මොකද හිතන්නේ මේ ඉදිරිපත් කිරීම මේ ගැයුම ගැන? මේ හිමරු හිමරු හිමරුට මොනව හිතනවද දැන්නේ මම මොනව හිතයිද කියලා. හිමරු සුපර් මෙතන තංගිසෝ ඉතා හරි කැයාර්ෆුලි ඔයා හරි කැයාර්ෆුලි අවඥා සහගත ගීතයක් වුණත් ඒක හරියටම ඒක පිචින් හරි එක්ස්ප්‍රෙෂන්ස් ඒ කියන්න ඕන ඔක්කොම හරියටම හරි ඉතාම හොඳයි. අනිතක වෙනස් ගීතයක් ඔබ තෝරගෙන තිනවා ඒකත් ලොකු දෙයක්. වෙනස් ගීතයක් ගායනා කරලා ඒ වගේ මොකද එකම පොඩි තාල ඛණ්ඩයක් තියෙන මුළු ගීතේ. ඔව් එහෙම දෙයක් කරලත් මේ ඔව් මේ අද උතන ගෙලින් හිට ගන්න පුළුවන් ලොකු දෙයක්. ඒකම මේ වගේ සීට් එකකට එන්න ආසාවක් තියෙනවා කිව්ව බොහොම හොඳයි. හොඳ ආසාවක්. ඒක කරගන්න බැරි වෙනකන් නෑ හරියට ගියොත්. ඔබට ජය වෙනවා. Thank you sir. ශිහාන් තීක්ෂණ බුද්ධිය ගැන කතා කරා. ඔක කෙලින් කිව්වොත් චූටි කපටිකමක් තියෙන්න ඕන මගේ ශේස්ත්‍රයේ ඉන්නනම්. ඒක හරි සුන්දරව පාවිච්චි කරන දෙයක්. ස්මාර්ට් කැරක්ටර් එක බ්‍රහ්මණ
ඔයා හරි ස්මාර්ට්. මම ස්මාර්ට් කිව්වේ ඔයාගේ thinking pattern එක ගැන. ඔයා කතා කරන වචනයක් පවා ඔයා හිතලා කතා කරන අවශ්‍ය දේ විතරයි. අනාගතය ගැන හිතලා. ඒ වගේම තමයි ගීතය ඇතුළෙත් ගීතේ වචනවලට රඟපාන්න ඉඩ දුන්නා. එතන තමයි ඔයා දිනුවේ. ලංකාව ඇතුලේ හිස්තැන් තියෙනවා මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ. ඒ හිස්තැනට ඕන දේ ඔයා ෆුල්ෆිල් කරනවා. ඒක පුරවන්න උත්සාහ කරනවා. ඒක තමයි හොඳම තියෙන දේ නැතුව අලුත් දෙයක්. බ්‍රහ්මණ. ඒක මාරු. ඒකට මම ආස හිතුණා. ඒ කියන්නේ ලැජ්ජ නැතුව කිරුල දෙන්න උනත් බය වෙන එකක් නැහැ. ඒ තරම් ඒ කියන්නේ මේ බ්‍රෑන්ඩ් එක ඊළඟට ඔයා වෙන වෙන තැන් වලට ගෙනියයි. ඒක එන්ඩෝස් කරන්න හොඳ කැරක්ටර් එකක් විදියට පේනවා. ඒකට බුද්ධියක් තියෙනවා කියලා හිතනවා. ඒ ගැන ගරුත්වයක් තියලා වැඩ කරයි කියලා හිතනවා. ඒ නිසා මම ආසයි හැමදාම මේ විදියට බ්‍රහ්මණ දකින්න. සරමෙන් හෝ පලිසමෙන් කඩා ගන්න නැතුව. God bless you. Thank you sir. හිමරු හිමරුටත් ඒ